මේ වෙලාවේ ලංකාව පුරාවටම ඇතිලා තියෙන දැවැන්තම ප්‍රශ්නයක් වෙන මේ අත්‍යවශ්‍ය ආහාර හිඟය හා සමගාමීව විශේෂයෙන්ම මේ කොළඹ ආශ්‍රිතව ජීවත් වෙන අඩු ආදායම් ලාභී පවුල් ජීවත් වෙන ප්‍රදේශවල ඇතිලා තියෙන මේ يعني අඩු ආදායම් يعني අඩු ආදායම් ලාභී මහල් නිවාස හා ආශ්‍රිතව ඇතිලා තියෙන මේ ආහාර හිඟය නිසා උන්ගේ ජීවිතේට බලපාලා තියෙන ප්‍රශ්න වලට යම් කිසි తాවකාලිකව විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒකට කරන්න පුළුවන් දේ මොනවද කියලා අපි හොයලා බලුවා මොකද ඇත්තටම ගමේ ගමට ගියොත් එහෙම අද ගමේ මිනිස්සුන්ට ඒ කියන්නේ ආහාර වේලක් ගන්න බැරි වුණොත් හරි නැත්නම් ලාම්පු තෙල් ටිකක් හරි ගන්න බැරි වුණොත් එහෙම කියන්නේ ගමේ ඉඳින කොස් ගෙඩියක් කරලා දෙල් ගෙඩියක් කරලා කාලේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ කොළඹ ඉන්න කොළඹ හා නාගරික ප්‍රදේශවල ජීවත් වෙන අඩු ආදායම් ලාභී මහල් නිවාසවල ජීවත් වෙන අයට කිසි දෙයක් කරගන්න විදියක් නැහැ. උන් අපිට හම්බුනහම අපිට කිව්වේ පුළුවන් නම් මේ භූමි තෙල් ප්‍රශ්නේ විසඳුමක් ලබා දෙන්න. මොකද මේ භූමි තෙල් ප්‍රශ්නේ උන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරලා තියෙනවා. ඒකෙන්ද උන්ට මේ ආහාර පිසගැනීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් ඒ දෙක කරගන්න බෑ මොකද භූමි තෙල් නැති ප්‍රශ්නේ හින්දා. ඉතින් අර අම්මට සිද්ධ වෙනවනේ දවස් දෙක තුනක් පොලිමෙට ගිහිල්ලා ඉන්න. ඒතරේ මේ පොලිමේ ඉන්නකොට ඇත්තටම මේ පොලිමේ ඉන්නකොට උන්ට දැවැන්ත අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ පොලිමේ ඉන්න අයට භූමි තෙල් ලබා දෙනවා කියන්නේ ටෝකන් ටෝකන්ස් වලට. ඒතරේ මේ ටෝකන්ස් ඉෂුව කරන්නේ පෙට්‍රල් ෂෙඩ් එකෙන්. ඒතරේ ගොඩක් වෙලාවට ඒවා හිතවත්කම් මත ඒවා අධික මිලට විකිණීම සිද්ධ වෙනවා කියලා උන් සඳහන් කරා. ඒ වගේම මේ පොලිමේ ඉන්නකොට උන්ට අවශ්‍ය කරන බැසිකලි පහසුකම් එහෙම නැත්නම් උන්ට වතුර ටිකක් ගන්න තැනක් ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් උන්ට ඇත්තටම ඉතාමත්ම අර මානුෂීය මට්ටමින් පල්ලෙහැට ගිය තත්ත්වයක තමයි උන්ට ඒ පොලිම් වල ඉන්නකොට සලකන්නේ. ඉතින් ওই වගේ අර්බුද ගණනාවක් තියෙනද ඔවුන්ගේ එකම ඉල්ලීම උනේ හැකිතාක් එක්ක අපිට පුළුවන් නම් මැදිහත් වෙන්න මේ රජයට කියන්න මේ භූමි තෙල් ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. මොකද ඔවුන්ගේ හැම වේලකටම මේක බලපාලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් අපි ඇත්තටම සිංගුලර් ශ්‍රී ලංකා කියන සංවිධානයේ ප්‍රශ්න විතරක් කතා කරන සංවිධානය නෙමෙයි. අපි ගොඩාක් දේවල්ට අපි පිළිතුරු හොයනවා සහ ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් මේ ඉන්ධන අර්බුදයට අපි ඇත්තටම මේට මාස 6ක් 12ක් පහුගිය මාස 6ක් 12 අතර කාලයක් පුරාවටම මේකට අවශ්‍ය කරන විසඳුමක් අපි සාකච්ඡා කරා. මොකද මේක ලෝකේම අපි කියන අර ටෙස්ටඩ් ඇන් ප්‍රූවන් ඒ කියන්නේ අත්හදා බලලා සාර්ථක වෙච්ච ක්‍රමවේදයක්. ඒකට අපි කියනවා ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් කියලා. ඒකෙදි ගොඩක් ලාට සිද්ධ වෙන්නේ මාකට් වෙළඳපළ ලිහිල්කරණයක් හරහා මේ බොරතෙල් හෝ නැත්නම් අපි කියන්නේ පෙට්‍රල් ඩීසල් වගේ මේ කියන්නේ රටකට ගෙනල්ලා බෙදා හරින ව්‍යාපෘති ඒ කියන්නේ ක්‍රියාවලියේ මූල්‍යමය පැත්ත මේකේ තියෙන ඔපරේෂන්ස් වලින් අයින් කරලා ඒක වෙනම SPV එකක් කියන්නේ අපි කියන්නේ ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් කියලා ඒ වගේ වෙනම SPV එකක් හදලා ඊට පස්සේ ඒකට රජයේ තියෙන මැදිහත්වීම සම්පූර්ණයෙන් අයින් කරනවා. ඒතකොට මේ මුළු ක්‍රියාවලියේම සම්පූර්ණ මූල්‍යමය කටයුතු සිදු කරන්නේ මේ SPV එක හරහා. ඒක පාලනය කරන්නේ ලෝකෙම එකෙන් පිළිගත්ත අන්තර්ජාතික වශයෙන් පිළිගත්ත ආයෝජන බැංකුවක් හෝ අපි කියනවා කමොඩිටිස් බ්‍රෝකරේජ් කම්පැනි එකක්. එතකොට ඒගොල්ලෝ මේ SPV එකක් අපි හැදුවයින් පස්සේ මේ වගේ SPV එකට ඉන්වෙස්ට් කරන්න, ඒ කියන්නේ ආයෝජනය කරන්න ආයෝජක කැමැත්තෙන් ඉන්නවා. විශේෂයෙන්ම දැන් ලංකාවට අපි මේක බැලුවොත් එහෙම ලංකාවේ දැන් මේ ප්‍රශ්නේදී කවුරු හරි කෙනෙක් මේකට ආයෝජනය කරනවා නම් ඔහුට ආයෝජනය කරන්න වෙන්නේ ඩොලර්ස් වලින්. මොකද ඩොලර්ස් වලින් අපි ගිහිල්ලා බොරතෙල් හරි එහෙම නැත්නම් රිෆයින් ප්‍රොඩක්ට්ස් පෙට්‍රල් ඩීසල් ගන්නෙ, භූමි තෙල් ගන්නෙ. ඊට පස්සේ මේක ගෙනල්ලා ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් එකේ පම්ප් එකේ ගුණයෙන් පස්සේ එන්නේ ආදායම එන්නේ රුපියල් වලින්නේ. ඒතරම් වියදම් කරනවා ඩොලර්ස් වලින් ආදායම එනවා රුපියල් වලින්. ඒතකොට මේකට හැම ආයෝජකෙක්ම මේ වගේ දේවල්ට කැමති, ඒ කියන්නේ මේ වගේ SPV එකට ආයෝජනය කරන්න කැමති වෙන්නේ නැහැ. ඒතකොට මේකට කැමති වෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම ව්‍යාපාර කරන ඩොලර්ස් වලට, ඒ කියන්නේ ඇමරිකානු USD වලට සහ රුපියල් වලට දෙකටම කියන්නේ ඒ දෙකේම අවශ්‍යතාවයක් තියෙන පුද්ගලයන් අපි කියනවා. ඒක දෙකටම ඉන්ට්‍රස්ට් එකක් තියෙන අය. විශේෂම උදාහරණයක් ගත්තොත් එimhe ලංකාවේ ඕන තරම් ව්‍යාපාර තියෙනවා එක්ස්පෝර්ට් මාකට් එකට. එහෙම නැත්නම් අපනයන වෙළඳපළ ඉලක්ක කරගෙන ව්‍යාපාර කරන අය. ඉතින් ඒගොල්ලන්ගේ ඇත්තටම ආදායම එහෙම නැත්නම් රෙවෙනියු කියන්නේ US ඩොලර්ස් වලින්. හැබැයි ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ලංකාවේ සිද්ධ වෙන හින්දා ඒ මෙහෙයුම් වලට අවශ්‍ය කරන වියදම් කරන්නේ රුපියල් වලින්. ඉතින් ඔවුන් මේ වෙලාවේ දැන් මේ වෙලාව ලංකාව රටක් විදිහට වැටුණොත් එහෙම ආර්ථිකය ඔවුන්ට ඇත්තටම ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවනේ. ඒකින්ද ඔවුන් කැමති මේ වගේ SPV එකක් හැදුවොත් එහෙම රජයේ මැදිහත් වීමෙන් තොරව ඉතාමත් හොඳ කළමනාකරණයකින් සහ කාර්යක්ෂමතාවෙන් ඔවුන් කැමති ඔවුන්ගේ ආදායම රෙවෙනියු එක ඩොලර්ස් වලින් මේක ඉන්වෙස්ට් කරලා ඊට පස්සේ මේකෙන් එන ආදායම රුපියල් වලින් ආදායම මොකද ඔවුන්ට වියදම් තියෙනවනේ ලංකාවේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ රුපියල් වලින් ආදායම ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ ලාභාංශ වශයෙන් බෙදා ගන්න. ඒතොර මෙතනදී රජයට අපි සිද්ධ රජයේ මැදිහත්වීමක් සිද්ධ වෙන්නෙම නෑ. එකම දේ වෙන්නේ මේ ක්‍රියාවලිය හරහා අපි ඒ කියන්නේ දැනට රජයේ සතු සම්පත් භාවිතා කරනවා නම් ඒ කියන්නේ රිෆයිනරි එක පාවිච්චි කරනවා නම් ඔවුන්ගේ අපි තෙල් ප්‍රවාහන කිරීමට අවශ්‍ය කරන පයිප්ලයින්ස් පාවිච්චි කරනවා නම් ඒකට යම් කිසි සේවා ගාස්තුවක් ගෙවනවා. එච්චරයි. අනිත් සියලුම ඒ කියන්නේ මේකට වියදම් කරපු මුදල් සහ ඒකෙන් එන ලාභාංශ සියල්ලක්ම මේකට ආයෝජනය කරන ආයෝජකයන් ලබා දෙනවා. ඉතින් මේක ඉතාමත්ම සාර්ථක මොඩලයක්. මේක ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා යුරෝපයේ ඉඳලා සහ වෙනත් ආසියානු රටවල මේක භාවිතා කරලා තිනවා. රජය මේකට අහම්කම් දෙන්නේ නැහැ. එහෙනම් අපි පුරවැසියන් විදිහට අපි මොකද කරන්න ඕනේ? මේ කිසිම දිගින් දිගටම
රජර බල කරන්න ඕනේ මේ දේ කරන්න කියලා. මොකද මටත් ඉතාමත් මගේ සැලකුවේ බොහොම සාධාරණ සැකයක් තියෙනවා. මොකද අපි මේ විසඳුම ගැන දැන් මාස 6කට වඩා අධික කාලයක් තිස්සේ කතා කරනවා. ඉතාමත් පැහැදිලි ලෙස විවිධාකාර මේ 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 අවස්ථාවලදී අපි මේක සඳහන් කරලා තිනවා. නමුත් කිසිම අවස්ථාවක අපිට ඒ කියන්නේ මේ මේ පිළිබඳ සාකච්ඡාවක් තියා ඒ පිළිබඳ උනන්දුවක්වත් දක්වන බව පේන නැහැ. ඉතින් මට පැහැදිලි සැකයක් තියෙනවා මේක වෙන්න හේතුව අපි මේ කතා කරන ක්‍රූඩ් ඉන්ටර්මීඩියේෂන් වගේ මොඩල් එකක් ඉන්ට්‍රොඩියුස් කරොත් එහෙම වෙන්නේ වෙළඳපළ ඉතාමත්ම ඒ කියන්නේ තරංකාරී වෙළඳපළක් ඇති වෙලා ඒ තුරින් සාධාරණ මිලක් ඒ කියන්නේ පාරිභෝගිකයන් ගන්නත් ගන්න හැම වෙලා ඒ වගේම මේක ඉතාමත්ම කාර්යක්ෂම වෙනවා. මේ මුළු ක්‍රියාවලියම කාර්යක්ෂම වෙනවා. එතකොට ඒක තුලින් අර ඒකාධිකාරයන් පවත්වාගෙන යන්න බැරි වෙනවා. මොකද අපි කතා කරන්නේ මේ තරංකාරී වෙළඳපළනේ. නමුත් මම හිතනවා මේක නොකරන්න හේතු රජය ගොඩක් වෙලාවට දැනට රජය හරහා මේක තියාගැනීම තුලින් කරුණා කීපයක් තියෙනවා. එකක් තමයි උන්ට දැනටත් මේකේ සප්ලයි චේන් එක කියන්නේ මේකට මේකේ සැපයුම් කරවන්නේ නැහැ. පෞද්ගලික චේන් එක රජය මේක නියාමනය කරාට ලංකාවේ පවත්වාගෙන යන්න ගොඩක් වෙලාවට උන් සමග පෞද්ගලික ගනුදෙනු ඇති කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. ඒක හින්දා තමයි උන් මේක අතාරින්නේ නැත්තේ. දෙවෙනි හේතුව තමයි ගොඩක් වෙලාවට CPC වගේ සිලොන් පෙට්‍රෝලියම් කෝපරේෂන් වගේ එකක් ආයතනයක් දැවැන්ත වශයෙන් වේදම් ඒ කියන්නේ ලොකු වේදමක් කරන ඒ කියන්නේ රජයට පාඩු ලබන විදිහට තත්ත්වයට පවත්වාගෙන යාම යන්නෙම ඔවුන්ට අර හැම ඡන්දකින්ම ඡන්ද දිනුවෙන් පස්සේ තමන්ගේ දේශපාලනයට උදව් කරපු ආධාරකරුවන්ට රැකියා දීම සඳහා ඊට පස්සේ ඒ තුලින් ඔවුන් අර තමන්ගේ යුනියන්ස් පවත්වාගෙන ගිහිල්ලා අවශ්‍ය වෙලාවදී දේශපාලන මැදිහත්වීම් කරන්න ඔන්න වගේ තාමත්ම පටු දේශපාලන අරමුණු ටිකක් සන්තර්පණය කිරීම සඳහා මම කියන්නේ මේ වෙලාවේ මේ රටම උගස් තියලා තියෙනවා. ඉතින් මේ අපි මේ කතා කරන්නේ කවුරු හරි කියනවා නම් මේ කියන්නේ පෞද්ගලිකකරණය නිසා මේකෙන් පාරිභෝගිකයන්ට හානියක් වෙනවා කියලා අමූලික බොරු. මොකද අද වෙනකොට හරි මෙච්චර කාල මේක රජය අරගෙන තියන් හිටියේ දැන් ඒතර අද වෙනකොට මිනිස්සුන්ගේ සම්පූර්ණම පීඩනයට පත් වෙලා නැද්ද? සම්පූර්ණයෙන් මිනිස්සුන් අස ඒ කියන්නේ අසන්නතාවයට පත් වෙලා නැද්ද? මේක රජය තුල පවත්වාගෙන යාම නිසා ඇත්ත වශයෙන්ම මේ අපි කියන ක්‍රූඩ් ඉන්ටිමීඩියේෂන් එක හරහා මේ වෙළඳපළ ලිහිල්කරණය සිද්ධ කරොත් ඒ මාකට් ලිබරලයිසේෂන් එක සිද්ධ කරොත් සිද්ධ වෙන්නේ මේ වෙළඳපළ ඉතාමත්ම ඒ කියන්නේ කාර්යක්ෂමතාව ඉතාමත්ම ඉහළ මට්ටමට ගිහිල්ලා ඒ තරංකාරීත්වයේ තුලින් අපිට හොඳ ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට කියනවානේ පෙට්‍රල් ෂෙඩියුලින් ගහන පෙට්‍රල් ඩීසල් වල සමහරලාට ඒකේ තියෙන ක්වොලිටි එක ගොඩක් අඩු වේවත් ලැබෙනවා කියලා ඒව පව ඒ කියන්නේ ක්වොලිටි එක පව වැඩිලා සහ ඉතාමත්ම හොඳ මිලක් ගන්න පුළුවන්. ඉතින් රජයයි මේකට ඇහුම් කන් දෙන්නේ නැත්තේ කියන එක රජෙන්මයි අහන්න ඕනේ. හැබැයි රජ මේක ඇහුම් කන් දෙන්නේ නැත්නම් අපි තව දුරටත් මේක මේ විදිහට ඉවසන් ඉන්නවද කියන එක අපි ජනතාවක විදිහට තීරණය කරන්න ඕනේ. මොකද අපිට අද වෙනකොට ඔබ අපිට සල්ලි තිබුණා හෝ නැතා හෝ කියලා ප්‍රශ්නයක් නෑ. අපි හැමෝගෙම ගෙදර ඇතුළට මේ ප්‍රශ්නේ ඇවිල්ලා ඉවරයි. ඉතින් අපි ආයතන විදිහට, ව්‍යාපාර විදිහට, පුරවැසියන් විදිහට මේ ප්‍රශ්නය ගැන දැවැන්ත ලෙස කතා කරන්න ඕනේ. රජයට අනිවාර්යෙන්ම මේකට කියන්න ඕනේ මේ විසඳුම මේ වගේ විසඳුමකට අපි අනිවාර්යෙන් යා යුතුයි කියලා.